ඉන්දියාවේ ජීවත්වන ශිව් සනි 2018 සැප්තැම්බර් මස 17 වන දින පෙරවරුවේ සිය ට්විටර් ගිණුමට පියෙක් අසල අඬා වැටෙන පොඩි දරුවෙක්ගේ ඡායාරූපයක් බලකොට ඊට යටින් මෙසේද ලියා තිබුවේය. දිල්ලි නුවර මලපහ කානු පද්ධතියක සේවය කළ 27 හැවිරිදි අනිල් මලපහ කානුවක වැටී මිය ගොස් ඇත. ඔහු ගොඩගන්නා විට සිටියේ සිය යට ඇඳුම පිටිනි. ඔහු කානුවට බැසීමට පෙර සිය ඇඳුම් සහ සපත්තු ගලවා එළියෙන් තබා ඇති අතර ඒවා හොරු ගෙන ගොස් ඇති බව ඔහුගේ පුතා 11 හැවිරිදි ගෞරි අඬමින් පවසයි. සිය පියාගේ මල සිරුර සොහොන් කිරීමට පවා නොහැකිව ඔවුන් ඊට අසරණ බවට පත්ව ඇත. ගෞරිට මින්පසු පාසල් යාමට මුදල් දීමට තාත්තෙක් නැත. කරුණාකර අපිට සහයෝගය දෙන්නේයි අනිල්ගේ බිරිඳ රාණි ඔබෙන් ඉල්ලා සිටි. කරුණාකර ඔවුන්ට සහයෝගය දෙන්න. ඔබේ පරිත්‍යාගය ඔවුන්ට බලයක් වනු ඇත. ශිව්සනී. ශිව්සනී තවදුරටත් සිය ගිනුමේ සටහන් තබමින් මෙසේ කියා සිටි. අනිල්ගේ මාස 4ක පුතෙක් මීට සතියකට පෙර බෙහෙත් කිරීමට මුදල් නොමැති හේයින් නිව්මෝනියාවෙන් මිය ගොස් ඇත. ඔහුට තවත් දියණියන්ද දෙදෙනෙකි. ඔවුන් තවමත් වයස අවුරුදු 6 සහ වයස අවුරුදු 3 නොදරුවෝය. කරුණාකර ඔවුනට උදව් කරන්න. තම සැමියාගේ සිරුර ආදාහනාගාරයේ කෙළවරක තබා රාණි දරුවනුත් බලා සිටි. ආදාහනාගාරයට ගෙවීමට ඔවුන්ට මුදල් නොමැත. පුවත ඇසූ සහ දුටු චිවි සනීගේ මිතුරෝ සහ අනුගාමිකයෝ වහවහා ඔවුන් වෙනුවෙන් බැංකු ගිණුමක් ඇරඹීය. එහි මූලිකත්වය ගත්තේ උදේ ෆවුන්ඩේෂන් නැමති සමාජ සංවිධානයයි. ඔවුනගේ ඉලක්කය වී තිබුණේ සැප්තැම්බර් 17 වන දින සවස 1ට පෙර ඉන්දියානු රුපියල් 124කි. ඒ සැප්තැම්බර් 17 වැනි දින සවස 1 වන විට ඉන්දියානු රුපියල් 130 ඉක්මවා ගොස් තිබිණි. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.